එදා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැලණි අපගේ භාග්‍යවතුන් වහන්සේගේ උතුම් පාද ස්පර්ශයෙන් පූජනීයත්වයට පත්වෙච්ච උතුම් වූ පුණ්‍ය භූමියක් ගැනයි මෙවර චාරික අසරණ වැඩසටහන. භාග්‍යවතුන් වහන්සේ තුන්වෙනි වතාවට වැඩම කරන්නේ කැලණියටනේ. ඔන්න මේ පාර චාරික අසරණ වැඩසටහනෙන් අපි විස්තර වලට කියන්නේ කැලණිය රජ මහා විහාරය ගැන. කැලණිය රජ මහා විහාරය ශ්‍රී ලංකාවෙහි ගම්පහ පරිපාලන දිස්ත්‍රික්කයේ කැලණි ගඟ අසබඩ කැලණි ප්‍රදේශයේ පිහිටි ඓතිහාසික බෞද්ධ විහාරස්ථානයකි. මණියක්කිත නාරජුන්ගේ ආරාධනෙන් බුද්ධත්වයෙන් වසර 8ක් ඇවෑමෙන් එළඹුණු වෙසක් මස පුරපසළොස්වක දින අප භාග්‍යතුන් වහන්සේ කැලණියට සැපැමිණියේ ලක්බිමට වැඩි තුන්වැනි සදහම් චාරිකාවට ඓතිහාසික සටහනක් තබමිනි. භාග්‍යවතුන් වහන්සේගේ මෙම සංචාරයට 500ක් මහරහතන් වහන්සේලාද එකතු වූහ. කැලණි පුරවරයේ මණියක්කිත නාගභවනට සැපැමිණි අප භාග්‍යවතුන් වහන්සේ සහ 500ක් මහරහතන් වහන්සේ ගෞරව බහුමානයෙන් පිළිගැනීමට මණියක්කිත මහනාරාජාණන් සැදී පැහැදී බලා සිටියේ පුරවරය මහත්සේ අලංකාර කරමිනි. අසලින් ගලා බසිනා සුන්දර කැලණි නදියෙන් ජලස්නානය කළ අප භාග්‍යවතුන් වහන්සේ නාවිමනේ මාණික්ක ආසනයේ සිට සද්ධර්ම දේශනා කළසේක. අපගේ භාග්‍යවතුන් වහන්සේ කැලණි රාජධානියේදී ධර්මයේ දේශනා කළ ස්ථානයේ අද කැලණිය මහා ස්තූපය ගොඩනංවා ඇත. කැලණිය එදවස මාගම රාජ්‍යයට අවනත උපරාජ්‍යක්ව පැවති සමයේ එහි උපරජවරයෙකු වශයෙන් අභිෂේක ලද්දේ කැලණතිස්ස රජතුමා ක්‍රිස්තු පූර්ව 200 වසේ. රජතුමාගේ බිසව සමග තම සොයුරා වූ උත්තිය කුමරු ඇතිකරගත් ප්‍රේම සම්බන්ධයට වගකිව යුතුයයි අස්ථානයේ සැක කළ කැලණතිස්ස නම් මහරහතන් වහන්සේ තෙල් කටාරමක බහා ගිනිලා ඝාතනය කිරීමේ මහා පාපයට මහා මුහුද ගොඩගලා වටිනා මිනිස් ජීවිත මෙන්ම ගම් නියම් ගම් කෙත්තතු ආදී දෑ සුනු විසිනි වී ගියේය. නිමිතිකරුවන්ගේ උපදෙස් මත දේවී නම් තම එකම දියණිය වියරු වැටුණු මහා සමුද්‍රයට බිලිදීමට සියල්ල සූදානම් විය. 16 වියේ පසු දේවී කුමාරිය තම මාතෘභූමිය හා මේ මහාදිය රකුසාගෙන් ගලවා ගැනීමේ ඒකායන අභිප්‍රායෙන් තම ජීවිතය පරිත්‍යාග කිරීමට මොහොතකට හෝ නොපැකිලිව ඉදිරිපත් වූවාය. ලාංකේය බිම එක්සේ සත්කරමින් සම්බුදු සසුනේ පැවැත්ම වෙනුවෙන් අනූපමේ සේවයක් කළ විශිෂ්ට රාජෝත්තමයෙකු වූ දුටුකැමුණු මහා නිර්දාණන්ගේ උදාරතර මවවීමට තරම් භාග්‍ය ලද්දේ මේ වීරදියණියයි. පසුව විහාර මහා දේවිය නමින් ප්‍රසිද්ධ වූයේ ඇයයි. එදා මේ දේවියගේ මහා පරිත්‍යාගය නිසා මේ බිම සාගර මහා සෝදාපාලුවෙන් වැළකිනි. කැලණිතිස්ස රජුගෙන් පසු කැලණි රාජ්‍ය අභාවයට පත් වූ බව ඉතිහාසයේ සඳහන් කරයි. පසුව දුටුගැමුණු රාජ්‍ය සමයේ ක්‍රිස්තු පූර්ව 161-137 කැලණි විහාරයේ රහතන් වහන්සේලා 500ක් පමණ වැඩ සිට ඇති බව මහා වංශයේ කියවේ.
ක්‍රිස්තු වර්ෂ 227 කනිෂ්ඨ තිස්ස රජතුමා කැලණි විහාරයට උපෝසථාගාරයක් කරවීය. මහා පරාක්‍රමබාහු රජතුමා ක්‍රිස්තු වර්ෂ 1153 1186 නිශ්ශංක මල් රජතුමා ආදි රජවරු කැලණියේ සංවර්ධනය කටයුතු කළ බව මහා වංශය සඳහන් කරයි. පොළොන්නර යුගයේ කාලිංග මාග ආක්‍රමණයේදී කැලණි විහාරය විනාශ විය. පෘතුගීසි ලන්දේසි යුගවලදී මෙම කැලණි විහාරය සහ මුලින්ම විනාශ කර ඇති බව ඉතිහාසයේ සාක්ෂි දරයි. වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ මාහිමි පාණන්ගේ අනුශාසනා පරිදි කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් මාපිටිගම බුද්ධ රක්ෂිත හිමියන්ට රාජ භාණ්ඩාගාරයෙන් මුදල් ලබා දී කැලණි විහාරය නැවත ගොඩනංවන ලදී. ඉතා සාර්ථකව ප්‍රතිසංස්කරණයන් නිම කළ සතොටට රජතුමා බුද්ධ රක්ෂිත හිමියන්ට තඹ සන්නසකින් කැලණි විහාරය පවරා දුන්නේය. 1779 වසරේ කැලණි විහෙර සෙල්ලිපියෙන් ඒ බව සනාථ වේ. කෝට්ටේ රාජ සමයේදී ධර්ම පරාක්‍රමබාහු රජු විසින් ක්‍රිස්තු වර්ෂ 1509 දී පිහිටුන ලද කල්යාණි ශිලා ලිපිය පසු කලෙක පෘතුගීසීන් විසින් කැබලි 8කට කඩා බිඳ දැමුවද දැනට ඒ සකස් කර කැලණි විහාරයේ භූමිය සුරක්ෂිතව තබා ඇත. කැලණි විහාරයේ පැරණි බුද්ධ මන්දිරය මහනුවර යුගයේ කරවන ලද බව විශ්වාස කෙරේ. මෙහි ඇති සිතුවම් බුද්ධ වර්ෂ 2394 පමණ වූ මහනුවර යුගයට අයත්ය. අද දකින කැලණියේ අලුත් විහාරය ඉදිකිරීම ආරම්භ කරන ලද්දේ 1927 වර්ෂයේය. සෝලියස් මැන්දිස් නම් මහා කලා ශිල්පියා අඳින ලද විශිෂ්ට සිතුවම් පෙළ නිර්මාණය වන්නේ 1930 වසරේදීය. කැලණි රජ මහා විහාරයට ආලෝකයක් එක්කල බුද්ධ මන්දිරය ඉදිකිරීමට මූලික වන්නේ හෙලෙනා විජයවර්ධන මැතිණියයි. වසර 19ක් පමණ කාලයක් තිස්සේ ගොඩනැගෙන මෙම විහාර මන්දිරය ඉදිවි අවසන් වන්නේ 1946 වසරේදීය. කැලණි විහාරයේ සෑය අවසන් වරට ප්‍රතිසංස්කරණය කරන්නේ තුන්වැනි විජයබාහු රාජ සමයේය. ධාන්‍යාගාර හැඩැති ස්තූපයේ උස අඩි 90කි. වට ප්‍රමාණය අඩි 180කි. කැලණියට ආපු ගමනේ එගොඩ කැලණිය වැඳ පුදා ගන්නටයි දැන් අපි මේ යන්නේ. ඉතින් පාලම් පාරුව අද ආවේ නැහැ. අතන නතර කරලා තියෙනවා. ඒ නිසා මහ පාලමෙන්ම යන්න හිතුණා. මේ හවසරේ නැවතිලා ඉන්නේ එගොඩ කැලණිය නම් වූ පූජනීය ස්ථානේ. ඉතින් ඔබට මේ පසකින් දැర్శණය වෙන්නේ මේ මහා සෑරජනන් වහන්සේගේ අසිරිමත් කතා ප්‍රවෘත්තියක් තියෙනවා. අපගේ භාග්‍යතුන් වහන්සේ තුන්වෙනි වර මේ ලක්දිවට වැඩම කරාට පස්සේ මේ පසකින් ගලාගෙන යන කැලණිය නදී අපගේ භාග්‍යතුන් වහන්සේ ඇතුළු රහතන් වහන්සේලා 500 නමක් පෑන් පහසු වෙලා තිබෙනවා. අපගේ භාග්‍යතුන් වහන්සේගේ සහ ඒ මහරහතන් වහන්සේලාගේ ජලසාටිකා ධාතුන් වහන්සේ තමයි මේ මහා සෑරජානන් වහන්සේගේ නිදන් කරලා තැන්පත් කරලා කිත්සිරි මේඝවර්ණ කියන රජතුමා මේ සෑය ගොඩනංවලා තිබෙන්නේ. ඉතින් මේ සෑයේ තියෙන ආශ්චර්යය තමයි අදටත් තෙතමනෙන් යුක්තයි කියලා කියනවා. ඒ වගේම තවත් සුවිශේෂී කාරණයක් කියනවා. ඒ තමයි මේ
මහා සේරජනන් වහන්සේ පේසාවල්ලු හතරකින් යුක්තයි. ඉතින් ආරාධනා කරන චාරිකා සරහන් වැඩසටහනි ගොඩක් අය කැලණියට වැඩ ආවට මේ ස්ථානට එන්නේ නැහැ. ඉතින් අපි ආරාධනා කරනවා ඇවිල්ලා මේ අති උතුම් වූ භාග්‍යතුන් වහන්සේගේ පාද ස්පර්ශයෙන් පූජනීයත්වයට පත් වෙච්ච මේ එගොඩ කැලණියත් වැඳ පුදා ගන්නත් කියලා. අපි ඔයාලට විස්තර අරගෙන ආවේ ඓතිහාසික කැලණිය රජ මහා විහාරස්ථානය ගැන. විශේෂයෙන් මතක් කරනවා අපේ යසන්ත මල්ලි තමයි කැමරා කරන්නේ අපිට සහයෝගය දැක්වේ. ඉතින් තවත් දවසක චාරිකාසරණ වැඩසටහනේ මෙවන් වූ සොඳුරු වැඩසටහනකින් නැවත ඔබ මුණගැසෙන බලාපොරොත්තු වෙමින් ඓතිහාසික කැලණිය පුදුබිමේ සිට අපි ඔබගෙන් සමුගෙන යනවා. ඔබ සැමට තෙරුවන් සරණයි.